නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගර්භටේතු වන්නායක මාහිමිපාණ මහන්සෙන් අවසර ගරුතර මහා සංඝරත්නය නවතර වාසනාවන්ත පින්වතුනි ගලවිල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මාසිකව පොය දවසේ සිදු කරන ඒ සීල භාවනා වැඩසටහනේ අපි දැන් මාස කිහිපයක ඉඳලා මේ භාවනාව සම්බන්ධව භාවනා කරන අය දැනගත යුතු ධර්ම කාරණා මතක් කරගෙන ආවා. ඒ ධර්ම කාරණාවලට භාවනාවේදී මේ කරුණු ගැන දන්නේ නැත්නම් තමන් ඒ භාවනාවෙන් මුලාවටපත් වෙන ස්වභාවය වැඩි වෙන හින්දා හැමදෙනාම ඒ භාවනාවට අත්‍යවශ්‍ය ධර්ම කාරණා ගැන දැනුවත් වීම අනිවාර්ය වෙනවා. දැන් අපි මේ වෙන විට මතක් කරලා දුන්නා මේ භාවනාවයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි අතර තියෙන සම්බන්ධය. ඒ වගේම ඕනම සමත හෝ විපස්සනා භාවනාවක් තුළ මේ පංච නීවරණ ධර්ම යටපත් වෙනවා කියන එක යටපත් කරගන්න අවශ්‍යයි කියන එක. ඒ වගේම මේ නීවරණ ධර්ම මොනවද කියලා හඳුන්වලා දුන්නා. ඒ වගේම තව මේ විපස්සනා භාවනාව හා සමත භාවනාව කියන දෙවර්ගයකම සම්බන්ධ තව එක ධර්ම කාරණා ටිකක් අනිවාර්යෙන් මේ භාවනා කරන පිරිස් දැනගත යුතුයි. ඒකම විපස්සනා භාවනාවට විතරක් අදාළ ධර්ම කාරණා තියෙනවා. ඒවත් ටිකක් හෝ දැනගත යුතුයි. දැන් සාමාන්‍ය බුදුහාමුදුරුව පෙන්වන්නේ සංසාරයේ දුකයි සංසාර විමුක්තිය සැපයි. එතකොට සංසාර විමුක්තිය තමයි මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත ධර්ම. ඒ වගේම සංසාරය කියන එක හැමදාම පවතින එක. නමුත් අපිට සංසාර විමුක්තිය කියන එක අවබෝධයක් නැති වුණාට සංසාරය කියන එකේ අපි ඉන්නවා. දැන් බුදුහාමුදුරුව සංසාරයේ පිළිබඳ අවබෝධ කරගත්ත දුකයි කියලා. අපිට හැබැයි එහෙම එකක් අවබෝධ වෙන්නේ. සමහර දේවල් අපි ජීවත් වෙනකොට දුකක් කියලා තේරෙනවා. හුඟක් ඒවා දුකක් විදිහට නෙමෙයි තේරෙන්නේ. මෙන්න මේක තමයි අපේ තියෙන වෙනස. සංසාරගත සත්වයන්ට සංසාරයේ දුක සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නේ නැහැ. සැපස රූපියකුත් අවබෝධයලා මේක තමයි වැරද්ද. දැන් මේ දෙක මෙහෙම වෙන්න හේතුව ඒ සංසාරයේ ව්‍යාජ සැපස රූපයක් අපිට පේන්නේ එක ඒ පෙන්වන්න උදව් වෙන ධර්මතා ටිකක් ගැන බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ අපිට ව්‍යාජ ලෙස තේරෙන්නේ නැතුව විරුද්ධව තේරීමෙන් සැප සහිත සංසාර කොටසක් තේරෙන්න උදව් කරන ධර්මතා ටිකක් තියෙනවා. මේ ධර්මතා හැම විටෙම කරන්නේ සංසාරය නිර්මාණය කරන. එන සංසාරය නිර්මාණය කරන ධර්ම 10ක් ගැන බුදුහාමුදුර දේශනා කරා. ඒ වගේම තව බුදුහාමුදුරෝ පෙන්නනවා බුදුහාමුදුරුව පෙන්නන සතිපට්ඨාන භාවනාවක් වැඩෙනකොට පමණ අනික් අනේ තන සීල් රැක්කට මේ කියන ධර්මතා ගැන බුදුහාමුදුරුව දේශනා කරන්න කාටවත් තියෙනවා කියලා. සීල ශික්ෂාවේ කොච්චර ඉහළට ගියත් සමාධි ශික්ෂාවෙන් කොච්චර ඉහළට ගියත් දකින්න හම් වෙන්නේ නැති විශේෂ ධර්මතා ටිකක් ගැන බුදුහාමුදුරුව දේශනා කරනවා. අපි ළඟ දැනට සංසාරයේ හදන්න උදව් වෙන ධර්මතා ටික උද්දේශනා කරනවා. මේ දෙක. හැබැයි බුදුහාමුදුරුවන්ගේ නමින් ගත්තා මේවා
අපිට හොඳ වෙනවා සංසාරයේ හදන ධර්ම බුදුහාමුදුරුවන්ට හොඳ නැහැ. බුදුහාමුදුරේ නම් කරලා තියෙන්නේ මාරපාක්ෂික ධර්ම. එන මාරපාක්ෂික ධර්ම කියලා 10ක් හඳුන්වනවා. සංසාර විමුක්තිය ලබා දෙන්න උදව් වෙන ධර්මතා 37ක් හඳුන්වනවා. ඒවා බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා. එහෙමනම් මෙතන දෙකක් තියෙනවා. සංසාරයේ හදන, සංසාරයේ හදන්න, සංසාරයේ දීර්ඝ කරන්න උදව් වෙන ධර්මතා මාරපාක්ෂික ධර්මයි. සංසාර විමුක්තිය ලබා දෙන්න උදව් වෙන ධර්මතා බෝධිපාක්ෂික ධර්මයි. මේ වචන දෙක අහලා ඇති. මාරපාක්ෂික කියන වචනේ අහලා ඇති. මාර කියලා වචනයක් අහලා ඇති නැත්නම්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන මාරපාක්ෂික ධර්මයි ශ්‍රාවකයෝ විශ්වාස කරන මාරපාක්ෂික ස්වરૂපයයි සම්පූර්ණ ධර්මානුකූලව වෙනස්. දැන් වාකය දැන් භවනා කරනකොට මාර බලපෑම් කියලා කියනවා. දැන් බැලුවම දැන් පිළක් පාසක පාසිකාව කියනවා අපි භවනා කරන්න ගියා අපිට හරියට මේ මේ කරදරයි මාරපාක්ෂික කරදර. දැන් කවුරු කායින් හරි ඇහුවම කියන්නේ මොකද්ද මොනවද උනේ? නෑ මේ අමනුෂ්‍ය කරදර කරා. ඊට කවුද කියලා අමනුෂ්‍යෙක් කියවුවම කොයි වගේ අමනුෂ්‍යෙක්ද එහෙම භාවනාවට තමන්ට හානි කරේ කියලා ඇහුවම උත්තරක් දෙනවා. උත්තරේ ඉන්නේ හැබැයි අමනුෂ්‍යයා හුඟක් වෙලාවට තමන් එහෙම ගෙදර හිටිය එකෙක්මයි. දැන් මැරිලා එච්චරයි වෙනස. බොහෝ විට මැරිච්ච ආච්චි ලේලාට නම් මැරිච්ච නැන්ද අම්මා තෙරු නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයේ අර පණ පිටින් ඉන්නේ එක්කෙනා නෙමෙයි මාර්යා මැරිච්ච එකෙක්මයි. දැන් එහෙම කතා අපිට මේ මැරුත් මිනිස්සු අමනුෂ්‍යෝ භවනාවට කරදර කරනවා. මේක උපාසක උපාසිකාව හදපු අමූලික බොරුව. මේක භවනා කරන්න ඇවිදilla හදපු බොරුවක්. තේරුණානේ මේ බොරුව හදුවේ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කරන මාරපාක්ෂික ධම්ම ගැන දන්නේ. ඒගොල්ලන්ට හිතෙන්නේ මාරපාක්ෂික ධම්ම කියන්නේ මේ භාවනාවට බාධා නැති බාධා කරන තව පුජ්‍යලයක් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම නෙවෙයි. තව පුජ්‍යලයක් ඔයගොල්ලන්ගේ මේ ඒවට සංසාර විමුක්තිය නිවන් දකින්න එකට බලපාන්නේ නැහැ. තේරුණානේ? මේ භාවනා යඩුවම විරුද්ධ වෙන්න එහෙම තව සත්‍යෙක් පුද්ගලයෙක් නෑ. ඒ නෑ කියලා ඉගෙන ගන්න වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයේ ඉගෙන ගැනීම. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය මහා ප්‍රධාන සූත්‍රයේ ඒක තියෙන්නේ නම් මේ සුත්තනිපාතේ ප්‍රධාන සූත්‍රයේ මහා ප්‍රධාන කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක හැර මේ ඉඳා ඒ සූත්‍රය පැහැදිලි කරනවා බෝධිසත්ව කාලේ මේ බුද්ධත්වේ ලබා ගන්න කොට. බුද්ධත්වේ ලබා ගන්න මං පෙරුම් පොන්න කාලේ නෙමෙයි. බොමැඩති පවා මෙන්න මේම මාරපාක්ෂික ධර්ම 10ක් මට අකුල් හෙළුවා. මේ ගැන ශ්‍රාවකයා දැනගත යුතුයි. මේ මාරපාක්ෂික ධර්ම හැම ශ්‍රාවකයාටම බලපානවා. දැන් මතක තියාගන්න ඕගොල්ලෝ භවනා කරලා බලපාන්නේ මොනවද? අමනුෂ්‍යයන්ගේ බලපෑමක්ද මේ? තව මිනිස්සුන්ගේ බලපෑමක්ද? නැහැ. තමන් ළඟ තියෙන ධර්මතා ටික. මේ ධර්මතා ටිකේ මාරපාක්ෂිකයි කියලා බුදුහාමුදුරුව භාවිත කරන්නේ නිවන වහන. සංසාරයේට පාක්ෂිකයි. සංසාරයේ හදන්න පක්ෂපාතී. එහෙම ධර්මතා 10ක් ගැන කියන.
එතකොට ඒ සංසාරය දැන් අපි හිතමුකෝ මේ මාරපාක්ෂික ධර්ම 10ක් ගැන බුදුහාමුදුරු පෙන්නනවා. ඒ වගේම සංසාර විමුක්තිය ලැබෙන පාක්ෂික ධර්ම 37ක් පෙන්නනවා. ඒවට කියනවා බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කියන්නේ සංසාර විමුක්තිය. බෝධිය කියන්නේ සංසාර විමුක්තිය. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම 37ක් හා මාරපාක්ෂික ධර්ම 10ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. භාවනා කරන කෙනෙක් මේ මාරපාක්ෂික ධර්ම 10 මොනවද බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මොන වගේ දේවල් වලටද? බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියලා දැනගන්න වෙනවා. දැන් එහෙමනම් අද අපි පැහැදිලි කරලා දෙන්න බලන්න මේකේ ඔයගොල්ලෝ ළඟ නැති බෝධිපාක්ෂික ධර්ම නෙමෙයි. ඔයගොල්ලෝ ළඟ තියෙන සියලුම සංසාරගත සත්තු ළඟ මේ 10ම තියෙනවා. කිසි අඩුවක් නෑ. තමන් ළඟ තියෙන දේ. මාරපාක්ෂික ධර්ම 10 ගැන. එතකොට දැන් ඉගෙන ගන්න ඕන නම් සාර්ථක කොහොමද ඉගෙන ගන්න ඕන? ඔයගොල්ලන්ට ඉගෙන ගන්න බැරි වෙන්නේ මේ ධර්ම මං අහලා මේක කියා දෙනකොට තමන්ට කල්පනා වෙන්නේ ඔය වාඩි වෙලා ඉන්න ගමන්ම ඔය කියන මාරපාක්ෂික ධර්ම මේ මම ළඟ නෑ අහවලා ළඟ තියෙනවා. ඔය නැහැ දික්කම තියෙන තාක්කල් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මොකද අහවලා ළඟ තියෙන එක නෙමෙයි මේකට ඕනේ. තමන් ළඟ තියෙන එක හඳුනගන්න. මේ 10ම තමන් ළඟ තියෙන. තේරුණානේ? මේ 10ම ඔයගොල්ලන්ට ඔය භාවනාවට බාධා කරනවා. මේකයි මාරපාක්ෂික ධර්ම කියන්නේ. මේ 10ම භාවනාවට බාධා කරනවා. ඒ වගේම තැනක් ඒවා මේ සීලයට බාධා කරනවා. සීල් රකින්න එකට බාධා කරනවා. හැබැයි ඔක්කොම නෙමෙයි 10ම නෙමෙයි. ඊළඟට වෙනම ආමිත පින්කම් ඔය කාමාවචර කුසල කරන්න ගියා. ඔය තමන් ළඟ තියෙන සමහර මේ 10න් තැනක් ඒවා භාවිතා වෙලා බාධා කරලා ඒක නවත්තනවා. එමනම් මේ 10ම උදව් වෙන්නේ මොකටද? ඔයගොල්ලන්ට හැමදාම උදව් වෙනවා. මේ 10 උදව් වෙනවා අකුසල් කරන්න. තේරුණනේ? එහෙනම් අකුසල් කරන්න උදව් වෙන කුසලයට බාධා කරන සංසාර විමුක්තියට වැඩි වැඩියෙන් බාධා කරන ධර්මතා 10 මාර්ගපාක්ෂික ධර්ම. ඊට අමතරව ඉගෙන ගන්න ඕනේ මේ 10ම තමන් ළඟ තියෙනවා. එකක්වත් අඩු නැහැ. තේරුණා? එක අංශු මාත්‍රයක් අඩු නැහැ. හැම සංසාරගත සත්වයන් ළඟම තියෙන 10ක් නේ. ඉතින් මේ 10 කටපාඩම් කරා කියලා තමන් ළඟ තියෙනවද කියලා හොයාගන්න බෑ. තේරුණානේ? ගකහ ලියනවා කටපාඩම් කරනවා. දැන් මාරපාක්ෂික ධර්ම කීලිනේක අද ලියාගන්නේ. නිවහට තේරෙන ලියන්නේම මාර්යා කියලා දන්නේ නැහැ. දැන් මේව තමයි මේ මාර්ගාසික ධර්ම. එච්චර දුරට තමන්ට ළඟයි. තමන් එක්ක කටයුතු කරනවා. ලියන්න උදව් වෙන්නේ මේ මාර්ගාසික ධර්ම. මොකද අපි ලියන්නේ මොකද්ද? සමහර විට ලියන්නේ අපි රකින්න ඕනේ. දැන් රකින්නේ මොනවද? සීලය. සීලය ගැන අපි ලියනවා කියන්නේ මොකක්ද? සීලය ලියන්නද තියෙන්නේ? රකින්නේ. සීලය මොනවාද? අපි අය ලියනවා. සීලය. සමාධිය. තියෙන්නේ රකින්නද? නෑ, වඩන්න. එහෙනම් සමාධිය ගැන ලියන්නේ? ලියුම වැඩෙනවද? දැන් සීලේ ගැන ලිව්වට සීල් රැගෙනවද? නෑ. ඉතින් ඕක තමයි මාරපාක්ෂික ධර්ම වල හැටි. අපි බලමු ওই වගේ වැඩ කරන්නේ කොයි මේ 10න් කොයි එක්කෙනාද වැඩියෙන් කියලා. තේරුණාද? හරියට ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ටම තෝර ගන්න පුළුවන් මෙන්න මේ මාර්ගය තමයි මේ වැඩේ කරන්න කියලා. තේරුණාද? නැත්නම් එහෙම නැතුව මේක ඇහුවොත් ඔයගොල්ලන්ට තේරෙයි මල් ළඟ ඒක මාරේ පස් නෑ.
අරය ළඟනම් ඉන්නවා. තේරුම්? එහෙම තේරුම් తీගෙන තිනවා නම් එයාට 10ම වැහිලා කියලා මතක තියාගන්න. මාරා පහසිය ධර්ම 10ම වැහිලා. මල් ළඟ නැහැ, අරය ළඟ තියනවා කියලා තේරෙන්නේ. ඉතින් ඔන්නඔහම මෙච්චර මේ අපේ ජීවිතේට හැම වෙලෙම බලපාන ධර්මතා 10ක් මාර්ගපාක්ෂික ධර්ම කියන්නේ භාවනාවට බාධා කරනවා, කුසලයට පෙළක් ඒවා බාධා කරනවා, කාමාවචර කුසලයට බාධා කරනවා, අකුසලයට සම්පූර්ණ සහයෝගය දක්වනවා. තේරුණනේ? අකුසලයට මේවා පූර්ණ ලෙස සිය ඒ කියන්නේ අර සියර 100ක් කැප වෙලා වැඩ කරනවා. මෙන්න මේ 10ක් තමයි මාර්ගපාක්ෂික ධර්ම. දැන් මේක නම් කරන විදිහක් තියෙනවා, අනුපිළිවෙලක් තියෙනවා. මේ මේවා නම් කරන ඉගෙනගෙන අර අමනුෂ්‍ය තමන්ට මාර්ගපාක්ෂික ධර්ම නෙවෙයි කියේ. මේ බුදුහාමුදුරුව පෙන්නපුවා. අපි ඉස්සෙල්ලා මේ 10 නම් කරන්න බලමු. පාඩම් හිටින්න එක ඉතින් මේ එක දිගට හිටින්න එකක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට සමහර විට මේ මම මතක් කරපුවාම මේ පාඩම් කරලත් ඇති. දැන් පළවෙනි මාරපාක්ෂික ධර්මයේ හඳුන්වන කාමය. කාමය. දැන් කාම ලෝකයේ ඉන්න ඕනම සතෙකුට ආවේනික ධර්මතාවයක් කාමය. අන පළවෙනි මාරපාක්ෂික ධර්මය. දෙවෙනි මාරපාක්ෂික ධර්මයේ අරතිය. අරතිය. අරති රති අරති. අරතිය. අරතිය කියන එක. තේරෙන්නේ මේ ආර්ථිකුම් ටිකක් අපහැදිලි. දැන් කාමයේ කියන එක නම් පැහැදිලි. කාමයේ කියන්නේ කාම ලෝභිය සම්බන්ධ දේ මොනවා හරි වෙන්න ඇති කියලා නේ හිතන්නේ. පංච කාමයේ එහෙම මේ වචන අහලා තියෙනවානේ. ආර්ථිය කියන එක ඒක එච්චර තේරෙන්නේ නැහැ නේ. නමුත් වැඩිම තියෙන්නේ කෝක. කාමයටත් වැඩි ඔයගොල්ලන්ට ආර්ථිය බලපෑම. ආර්ථිය කියලා සරලව ගත්තම ආර්ථිය කියන්නේ අති කුසලයට අකමැති වීම. අකුසලයක් එක්ක සම්බන්ධයක් නෙමෙයි මේ අරතිය තියෙන්නේ කුසලයක් එක්ක. අධි කුසලයට අකමැති වීම. ඔකේ තේරුම මොකක්ද? දැන් අධි කුසලයක් වුණාම මේ කුසල බුදුහාමුදුරුවෝ වර්ගීකරණය කරපු විදිහ බලන්න ඕනේ. දැන් කුසල වල පහළ මට්ටමේ මේ කුසල විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වනවා ආමිෂ පින්කම්. ආමිෂ පින්කම් තමයි පහළම මට්ටමේ කුසල. ආමිෂ පින්කම් වලිනුත් පුද පූජා වලට වැඩි ඉහළ තත්ත්වයක් දානවා බුදුහාමුදුරුවෝ අධි කුසලයක් විදිහට හඳුන්වනවා දානි. දැන් පූජාවට වැඩි දානි උසස්. එහෙනම් පූජාව ආමිෂ පින්කම, දානයත් ආමිෂ පින්කම. ඕකෙන් අධි කුසලිය මොකද? දැන් මිනිස්සු ඉන්නවනේ මෙහෙම අය. දානිය දන් දෙන්න කැමති නැහැ, පුද පූජාවවත් ගන්න කැමති වැඩි. එයාට තියෙනවා අර තර්මං. ඒ අරතියේ එක ලක්ෂණය. අධි කුසලයට කැමති නේ. අව කුසලයට කැමති. මේකට කියනවා අරතු. දැන් ඊට වැඩිය බුදුහාමුදුරු පෙන්වනවා දැන් ආමිෂ පින්කමට වැඩිය අධි කුසලයක් කියලා සීල් රැකීම. පන්සිල් රැකීමත් අධි කුසලයක්. ආමිෂ පින්කමට වැඩිය. මොකද පන්සිල් රකින්න කැමති නෑ මිනිස්සු. දාන මාන දෙන්න කැමති. තර්මං. අටසිල් රකින්න ගොඩක් අය කැමති නෑ. දැන් සීනේ තියෙන අදිසිල් රකින්න අකමැති වෙන්නේ අරපු. තේරුණාද? එතකොට ආමිෂ පින්කම් වලට වැඩිය අදි කුසලයක් වෙනවා සීල් රැකීම. මිනිසුන්ට අරතිය වැඩි වෙනකොට ওই දෙක මාරු වෙනවා. සීල් රකින්න මහන්සි වෙන්නේ ආමිෂ පින්කම් වලට මහන්සි වෙනවා. ඒක වර්තමාන ලංකාවේ ඉන්න වැඩි දෙනා ඔය අරතියෙන් කියන එකට යටත්ද නැද්ද? යටත්. තේරුණාද? ඔයිට වැඩි භාවනාව වෙනකොට. දැන් ඔයගොල්ලන්ට ඔය මට්ටමේ දැන් අනිත් කෙනෙකුට වැඩි අරතිය කියන මායයා වැහිලා අඩුයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දැන් මේ පන්සිල් රකින්නටත් වැඩිය හොඳයි අටසිල් රකින්නවා කියලා හිතලා විතරක් නෙමෙයි කියලා විතරක් නෙමෙයි කරලා තියෙනෝනේ දැන්. ඒ අතින්
අර පන්සිල් රැකගෙන ඉන්න මිනිස්යන්ට වැඩිය ඔයගොල්ලෝ ආරතියේ කියන මාර්යාගෙන් අඩු ප්‍රතිශතයක් තියෙනවා. තර්මන් අධිකුසලයට අගමැති වීම යන්ති ප්‍රමාණයට අඩු වෙලා තියෙනවා. දැන් ඊගාවට බුදුහාමුදුරු කියනවා මේ සීලයට වැඩිය අධිකුසලයක් තියෙනවා සමාධි ගුණ ලැබීම. සමාධි කියන්නේ සමත භාවනාවක් කරලා දිනු එකෙන් ගුණයක් ලබන එක සිල් රකින්නට වැඩිය අධිකුසලයක්. නමුත් දැන් ඔයගොල්ලන්ට ඕක ගැන එච්චර ලකුණු දෙන්න බැහැ. සිල් ගන්න කැමති සිල් අරගෙන තර්ක කර කර ඉන්න කැමති භවනා කරන් කැමති නෑ. ඒ කියන්නේ ඒක අධිකුසලයක් විදිහට තරකන්නේ. ඒ කියන්නේ අරෝ. තේරුණනේ. දැන් භාවනාවලත් වර්ග දෙකක් තියෙනවා බුදුහාමුදුරන්ගේ. එකක් සමත භාවනා, අනික දැන් සමත භාවනාවට වැඩිය අධිකුසලයක් තියෙනවා බුදුහාමුදුරෝ විපස්සනා භාවනාව. එතකොට ඒකෙත් මෛත්‍රී භාවනාව කරන්න කැමති, විපස්සනා සතිපට්ඨාන භාවනාව කරන්න කැමති නෑ. එතන තියෙනවා ඒත් අර තේරුණ අධිකුසලයට අකමැති. දැන් එන අධිකුසලයේ වර්ගීකරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අරති විග්‍රහ කරන්න බෑ. දැන් අකුසලයේ නෑනේ, කුසලයේ නෙදී. අධිකුසලයට අකමැති වීමයි අරතිය. ඒතකොට කුසලයේ පටන් ගන්න අවකුසලයේම කොහෙද? ආමිත පිළිකා. ඊට වැඩි අධිකුසලයේ මොකද්ද? සීල් රැකීම. සීලයට වැඩි අධිකුසලයේ මොකද්ද? සමත භාවනාව, සමාධි ගුණය. සමාධි ගුණයට වැඩි දැන් සමසමාධියට වැඩි අධි කුසලයක් විදිහට බුදුහාමර පෙන්නනවා විපස්සනා සමාධිය. විපස්සනා භාවනාව. එහෙමනම් ඔන්නේ හතර එක තමයි මේ අධි කුසල අරතිය සක්‍රිය වෙන්නේ. තේරුණා? අරතිය වැඩිම අරතිය කියන දෙවෙනි මාරයා හොඳටම වෙච්ච අය අකුසල විතරයි කරන්නේ. තේරුණනේ? අකුසලයට විතරයි කැමති. දැන් ওই විදිහට තමයි ඒ දෙවනි මාර්යය ගැන විස්තර තියෙන්නේ. ඒතර කාමිය ඊගවට දෙවනි මාර්යය අරතිය. තුන්වෙනි මාර්යය නැනුත් වැහිලා බලද්දී. නැ අරතිය වැහිලා ගිනව. තුන්වෙනි මාර්යය නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒක නෑ කියන්න බෑ. තුන්වෙනි මාර්යය විදියට බුදුහාමුදුරු පෙන්වන්නේ බඩගින්න හා පිපාසය. සාපිපාසාව ඔබ නැති මනුස්සයෙක් ඉන්නවා. දැන් සාපිපාසාව නැති වුණු මනුස්සයෙක් වුණා මනුස්සයෙක්. එහෙනම් තුන්වෙනි මාර්යා බොරු කියන්න බෑ. මට අඩුයි අරයට වැඩි කියන්න බෑ. තේරුණනේ? තුන්වෙනි මාර්යා හැමෝටම පොදි, මනුස්සකමට පොදි. දැන් මේකත් නිවන් දකින්නකොට බාධා කරනවා. ඒකයි මාර්යා කියන්නේ. සංසාර විමුක්තියට බාධාවක්. මාරපාක්ෂික ධර්මයක් සාපිපාසාව. දැන් තුමිය බලන්න පාඩම් කියලා ඔය කියපු තුන්. නැත්නම් ඔය ඊලියා පාඩම් කළ වැඩක් නෑ. තමන් ළඟ තියෙන එක නෙමෙයි. පළවෙනි එක කාමිය. දෙවෙනි එක අරතිය. තුන්වෙනි එක ඊගාවට හතරවෙනි එක මං ගියාද? හතරවෙනි මාරපාක්ෂික ධර්මයේ ඉතාලාම මේක නම් කරලා තියෙන්නේ පරේසන තුෂ්ණාව. තුෂ්ණාව නෙමෙයි පරේසන තුෂ්ණාව. පරේසන තුෂ්ණාව අපි ළඟ නැහැ කියලාද හිතන්නේ ඔයගොල්ලෝ? දැන් ඔයගොල්ලන්ට හිතේ එහෙම එකක් අපි ළඟ නැහැ. මොකද පරේසන තුෂ්ණාව ගැන දන්න තියෙන්න නැහැ කියන්නේ. පරේසන තුෂ්ණාව කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දෙනවනේ නිවන් දකින්න ක්‍රමය සීල සමාධි ප්‍රඥා. මේ ශික්ෂා කාට හරි ඔයගොල්ලන්ටත් හිතෙනවා මේ සීල් රැකලා කොහොමද නිවන කරා යන්නේ? භාවනා මෙහෙම කරලා කොහොමද නිවන් දකින්නේ? දන් දුන්නම මෙන්න මේ විදිහට ආනිසංස ලැබෙනවාද? දැන් මේ මොකද තමන්ට ඕනේ මේ ගැන කරන්න? පරේසන හොයලා බලන්න. තේරුණනේ? එහෙනම් ඕකෙන් දැන් කාමිය කියන මාර්යා මේ වෙලාවේ ඔයගොල්ලන්ට වැහිලා නැහැ. කාමිය නැහැ.
අරතිය තියෙනවා. මොකද හේතුව දැන් අධිකුසලේ නෙවෙයි මේ කරන්නේ. මීට වැඩි බණහනවට වැඩි අධිකුසල් තව තියෙනවනේ ගොඩක්. දැන් කැමතිලා තියන්නේ අපි බණහන්නනේ. තේරුණනේ. බණහනවට වැඩි අධිකුසල් තියෙනවා. ඒව නොකර බණහනවා කියන්නේ අපි දැන් අරතිය කියන එකේ යම් කිසි බලපෑමකට අපු වෙලා තියෙනවා. එහෙනම් ඒ අරතිය නැත්නම් බණහන් නැතුව අර අධිකුසලේ කරන්නේ. තේරුණනේ. එහෙම ගන්න නැහැ නේද? එහෙනම් දැන් ඒ බලපෑමට අපු වෙලා. නමුත් ඊට වැඩිය දැන් සාමිපාසාවට දැන් අහුවෙලත් ඇති නැතුවත් ඇති. තේරුණා නේද? ඒ කියන්නේ සාමිපාසාව කියන්නේ හැම මොනුස්සයට පොදු විකන්නේ. ඒකින්ද දැන් විලාම්පස ඔය සිල් ගත්තම ඇයි මෙච්චර දායක මහන්සියලා ඔය දානේ පූජ කරන්නේ විලාම්පස දෙන්නේ ඇයි? මෙන්න මේ තුන්වෙනි මායයා විසඳලා දෙන්නේ. මියාගෙන් කරදර නොවෙන්නේ සිල් රකින්න මිනිස්සයාට භාවනා කරන කෙනාට මේ තුන්වෙනි මායයට නැති කරන්න අනික් අයට උදව් කරන්න පුළුවන්. තේරුණාද? දානය කියන්නේ එහෙම එකක්. මේ තුන්වෙනි මායයට සම්බන්ධයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට අද දවසේ ගිලම්පස දානේ පූජා කිරීම තුල සාපිපාසාවක් නැහැ නේද තව වෙනකම්. අඩුයි නේද නැත්නම්. එහෙනම් ඒක තමයි දානීය ආනිසංස ලැබෙන හේතුව. මේ මාර්යාට මාර්යාගෙන් බලපෑම් ගුණධම් වඩන අයට සිදු කරන්නේ ඒ දානීය ගිලම්පසාදී දේවල් දායකයේ පූජා කිරීම තුළ. ඒගොල්ලන්ට ආනිසංස ලැබෙන්නේ ඒකෙන්. නමුත් පරේෂණ තෘෂ්ණාව කියන එක දැන් මේ වෙලාවේ සෑහෙන්න වැඩ කරනවා. තේරුණා? ඉගෙන ගන්න ඉගෙන ගන්න ධර්මයේ පරිසර සුසාවින් වැඩ ගන්න. මේක තමයි ක්‍රම. තේරුණානේ? හරියට අපි දන්නේ නැතුව ගියොත් විතක්ක විචාර සාගතා ඔය හැම එකක්ම තියෙන්නේ මෙන්න මේ හතරේනි මාරය එක්කයි. අපිට පේන්නේ ඒක මාරයක් විදිහට නෙමෙයි. නිවන් දකින්න හොඳම ෂෝට් කට් එක විදිහට. එච්චරට ධර්මීය පරිසර තුෂ්ණාව වර්තමාන සමාජයේ සලකන්නේ නිවන් දකින්න කේටිම ක්‍රමයේ කියලා. තේරුණානේ? බුදුහාමුදුරුවෝ කියනවා සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන නෙමෙයි එයාගේ නිවන් මාර්ගය සාකච්ඡාව තර්කය. මේ තර්කය සාකච්ඡාව ධර්මයේ ගැන තිබුණත් මෙතන ඉන්නේ මාර්යා බුදුහාමුදුරුව පෙන්වන පරිසර තුෂ්ණාව. තර්මනේ නංගද බුදුහාමතුරෝ සාරාංශකල් කල්පලක්ෂයක් පෙන්ුම් පිරුවා කියන්නේ ආර්ය පරිශ්‍රණය කරලා ඒකින් අවබෝධ කරගත්ත එක සාවකී කාය පරිශ්‍රණය කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කරනවා. ඒ තමයි නිවන් මාර්ගය ඇහිරෙන්න ප්‍රධාන හේතුව. තර්මනේ මේ හතරවෙනි මාර්ගය ඉතාම බරපතලයි. ඉස්සර මිනිසුන් මෙච්චර බරපතල නැහැ. තව දිනුනු වෙන්න මිනිස්සු තව තව මේ මායා බලගත් වෙනවා. පරේෂණ කුස්නා. ඒගොල්ලන්ගේ ආතලා ආකිලා සීයලාට පරේෂණ කුස්නා වඩුයි. ඒගොල්ලන්ට වැඩි. මේ මායා කලින් කලට යුගයෙන් යුගයට වෙනස් වෙනවා මේ මායි. දැන් රජ කරන හොඳම මායෙ තමයි හතරවෙනි මායා. පරේෂණ කුස්නා. එකින්ද ඒගොල්ලෝ ඒ පැල්ලට අහු වෙනවා. මේ යුගයේ පුදුනා නම් අහු වෙන්න ඕන. ඒක යුගයේ බලවත් වෙනවා. ඒකින්ද පුජ්‍යලික දෙයක් නෙමෙයි මේක සමාජගත ස්වරූපයක්. දැන් හතරෙන් මායයා ඔය මොකද්ද කියලා හඳුනගත්තා. පරේසන තුස්න ආය නම් කරම හතර පිළිල් කාමිය අරතිය සාපිපාසාව පරේසන තුස්න ඔන්න පස්සේ කියන එක ඒ මාර්ගේ නම් දෙන්නේ තුන් දිනේකට දැන්ටම බැහැලා. තීන මිද්‍ය. දැවකම් නැද්ද ඔයගොල්ලන්? ඒ වුණාට මෙහෙම අදහස් තියෙනනේ තීන මිද්‍ය තියනවා පිළිගන්නවා. ඉදි මත කියන එක නෙමෙයි. ආ පස්සේ නිමාරය බලන්න පස්සේ නිය. ඊට යට ඉන්නේ අය ඊට වැඩිය ප්‍රබලයි. තීන මිද්‍ය දුර්වලයි. දැන්
පස් ගීන මිද්‍යය තියෙනවා කියලා පිළිගන්නේ ගමම මෙන්න මෙහෙම හිතෙන්නේ. මොකද මට නිදිමත අඩුයි අරයට වැඩි. දැන් ඒ එහෙම හිතෙන්නේ. එහෙම නේද හිතෙන්නේ. අන්න මාරේ. දැන් මේ ඒ මාරය හැබැයි තීන මිද්‍යය නෙමෙයි. ඒ මාරයා ඇහෙන බලාපු මාරේ. ඒ මාරයා දහවෙනි මාරයා පිළිවෙලට යනකොට අපි තේරුණේ. දැන් දහවෙනි මාරයා තමයි එහෙම හිතන්නේ. නිදිමත කියන එක මාරයා කියන දේ කියන්නේ. ඔයගොල්ලෝ අහපුවා. ඒ අහන ගමන් මට අඩුයි නිදිමත අරයට වැඩි කියලා හිතන්නේ දහවෙනි මාරයා වැඩ කරපු හින්දා ඒ මොහොතේ. ඒ කියන්නේ පහළ මාරයේ එක්ක වෙනකොට අන්තිම මාරය පිනුම් ගන්න. තේරුණනේ. ඒක තමයි මේ ක්‍රමය. මේ එකෙක් ආවම පහළ එකේ උගේ මලයට අනික් කිව්ව උදව්වට එන්න. මේක තමයි ඇති. දැන් ඒ හින්දා බලමු අපි පිළිවෙලට ගිහින් දැන් පස්වෙනි මාරය තියෙන මිදියා. හයවෙනි මාරය හැමෝම ළඟ තියෙන එක. ඒ මාරය තමයි බිය. බය කියන්නේ බය නැති කෙනෙක් ඉන්නවද මිනිස්සු? ඒ වුණාට ඕකක් නැහැ කියලා බොරුවට නම් අපහලක යෝනයි ඉන්නවනේ. ඒ යෝන කොට 10 වෙනි මාරය වැහිලා ගියා ඒගොල්ලෝ දන්නේ. තේරෙනවද? 6 වෙනි මාරය බිය. 7 වෙනි මාරය සැකය. දැන් බලන්න පිළිවෙලට ආවද කියලා. පළවෙනි මාරය කාමය, දෙවෙනි එක ආරතිය, තුන්වෙනි එක සාපිපාසාව, හතරවෙනි එක පරයේෂණ තුෂ්ණාව, පස්වෙනි එක නිදිමත තීන මිද්‍යය, හයවෙනි එක බිය, හත්වෙනි එක සැකය. බිය සැක ඔය වචන දෙක යුගල වචනයක් විදිහට එන්නේ. ඔය මාරය තමයි ඒ යුගල වෙලා තියෙන්නේ. තේරුණානි? බිය තියෙන තැන සැකයදී, සැකය තියෙන තැන බියයි. මේගොල්ලෝ හවුලි වැඩ කරනවා. මේ පහෙන් එහා පැත්ත හවුලි වැඩ කරනවා. තේරුණනේ? බිය දින තැන සැකය තියෙනවා. සැකය දින තැන බිය දින. ඒ වගේ හවුල් කාර්ය. දැන් ඊගාවට අටවෙනි මාරය. අටවෙනි මාරය මකු බව කියලා හඳුන්වනවා. මකු බව. මේ මකු බව කියන එකත් අර අරති රතිය අරති වගේ තමයි. මක් බව තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැතිව වැඩියෙන් තියෙන ඒවා කියලා මතක තියාගන්න. දැන් මාළුවාට තේරෙන්නේම නැති වතුර. මාළුවාට තේරෙන්නේ නැහැ වතුර ගැන. ඇයි? මාළුවාට තේරෙනවා ගොඩ බිම ගැන. උපුදුම් බයකින් ඉන්නේ ඒකට වැටෙයි කියලා. එන නෑ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකක්ද? මකු බව ඇයි ඒක වැඩි හින්දා ඒකෙම ඉන්නේ. තේරුණානේ? මේ අවසාන මාරයෝ හැම තේරෙන්නේම නැහැ වාට. මොකද ඒක නැතුව මිනිත්තුවක් වයින්ද නැහැ. භාවිතා නොකර ඉන්නද බැ. එච්චර උදව්කාරය. Tamanට ලෙන්ගතු හිතවත්. දැන් මකු බව කියන්නේ දැන් අහලා තියෙනවා මේ මකු කියන එකට ಗುಣ මකු කියන්නේ. ආන්නේ කතාවේ තියෙන්නේ ඔය අටවෙනි මාරය ಗುಣ මකු කම. මේක හැබැයි ಗುಣ මකු කම කිව්වම ඉතින් අපි ළඟ නම් ඒක නේ අර මිනිස්සු යන මහා ಗುಣ මකු වගේලා ඔය දැන් තිල් ගත්තම සම්පප්පලහව කියන විදිය. තේරුණනේ? දැන් මේ ಗುಣ මකු වා කියන්නේ මොකද්ද කරන්නේ? ගුණය මකල දාන ඒ අර්ථය ගත්තට වැරද්දක් නෑ. නමුත් මේ මකු බව කරන්නේ එහෙම ඒක තමයි අපි දකින දේ. සිදු කරන්නේ තීන්දු ගන්නවා. වැරදි තීන්දු ගන්නවා. තේරුණනේ? දැන් ඔයගොල්ලෝ කියන්නේ දැන් කාගේ හරි දැන් කවුරු හරි
උදව්වක් කරනවා. උදව්වක් කරපුවා මේ මිනිස්සයා ඉස්සෙල්ල නම් ඉතින් ඒකට උදව්වට ගරු කරා, සැලකුවා, අනේ මට මෙයා තමයි උදව් කරේ කියලා කියනවා. ඊට පස්සේ පහු වෙනකොට එහෙම එකක් කියන්නේ නැහැ. ওই මිනිස්සයා මට කරේ හැමදාම වින කර්ම වින කම් විතරයි කියලා, හානි විතරයි කියලා කියනවා. එයාට කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ಗುಣමකුව කියනවා. තේරුණා නේද? ඔය අපේ වාදයට අපි හදාගත්ත ක්‍රමය. ඔයි කැරිය මේ මාර්ගපාතික ධර්මය ඉගෙන ගන්නකොට මේ මකුබවේ නරක පැති තියෙනවා. අන්න ඒවා ඒගොල්ලන්ට දරුණු ලෙස මේ භාවනාවේදී බලපාන. තේරුණා නේද? දැන් දෙලක්කයි ඉන්නවා මෙහෙම. දැන් මම තරම් ඉගෙන ගත්ත එකේ මේ gedara නෑ කියලා එයා තීන්දුව කරලා තියෙනවා. අන්න එහෙ තීන්දුව ගත්තකො මම තරම් උගතේ නෑ මේ. අන්න ඒ අටවෙනි මාතේ මං වා තරම් සිල්වතෙක් නෑ. දැන් මෙහෙට එම් පන් සුදු ගණ්ඩා වුණා වෙන මකුබවේ වැඩ මම විතර හොඳ සිල්වතෙක් නෙමෙයි අරයා. ඔය ටික තීන්දු කරේ ඔන්න ගුණමතුකාමී ලක්ෂණ. තේරුණනේ? දැන් ඔවා ධර්ම කරනවා මේ මකුබවට බොළුවා නිකම්ම නිකං මිනිස්සේ සෝවාන් කරයි. මං සෝවාන් ඉන්නේ උඹ එහෙම නෙමෙයි. ඔය කියන එහෙම කියන අය ලංකාවේ නැද්ද? ඔහුගේ හැදුවේ කවුද? අටවෙනි මාර්යා. තේරුණනේ? එහෙනම් මේ මකුබව අටවෙනි මාර්යා ප්‍රබලම මාර්යේ භාවනාවේදී තමන් නැත්තට නැති කරන අනික් මාර්යයන්ට වැඩිය විශේෂ මාර්යය. තේරුණා නේද? මකුබව ගැන ඉගෙන ගන්න අටවෙනි මාර්යා. අටවෙනි මාර්යා එන්නේ බිය සැක කියන බිය කියන්නේ හයවෙනි මාර්යා. සැකය කියන්නේ හත්වෙනි මාර්යා. සැකය නැති කරගන්නේ අටවෙනි මාර්යාගේ තීන් හොර තීන්දුවක් අරගෙන භාවනා කරලා හොරට සෝවාන් වෙලා මම සෝවාන් කියලා තීන්දුව කරනවා. ඒකට උදව් වුණේ අටවෙනි මාර්යා. තේරුණාද? එහෙනම් මේ භාවනායේදී ප්‍රබලයි. දැන් නවවෙනි මාර්යා. අටත් කියවන්නේ මතු බව. නවේ මේවා ඔක්කොම ඔයගොල්ලන්ට නිකන් මේ අතැඹුලු වගේ හැම වෙලෙම වැඩ. තේරුණා නේද? දෙක මාළුවාට වතුර වගේ. ඒ කියන්නේ එක්කෙනාට ඇඟට ජීර්ණේ වෙලා ජීවිතේ එක්ක සම්බන්ධයි. මගු බවත් එහෙමයි. ඒ තමන් උසස්. මං වැඩි මහත්. මට තේරෙනවා. ඔය හැමදැනම වැඩ කරලා තියෙන කවුද? අටවෙනි මාර්යා. දැන් නවවෙනි මාර්යා ගැන ඉගෙන ගන්නකොට මෙන්න මේ විදිහට ලයිස්තුවක් තියෙනවා මෙයාගේ. ඒක ලයිස්තුගත මාර්යයි. ඒ ලයිස්තුගත මාර්යාගෙන් එක ලයිස්තුවේ දෙන එක දෙයක් ආවේ හැටිය නවවෙනි මාර්යා වැහිලා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. තේරුණා? දැන් ඔය නවවෙනි මාර්යා ඔයගොල්ලන් ළඟ කොච්චර වැහිදද කියනවා නා. දැන් කවුරු හරි වර්ණා කරොත් අනේ කොච්චර වටිනවද මේ අටසිල් පොයේ දවසේ රැක් එක කියලා නිකන් සතුටක් එන්නේ. අහන්නේ අයද සතුටෙන්නේ කවුද සතුටට ගේන කාරකේ? කීර්ති ප්‍රශංසා. ternary නාමසච්චාර නෙමෙයි. දැන් ආව සත්‍යන්න මෙහෙම එන්නේ. මේ මෙහෙම නිව්වා කියලා මේ මම මේ තේරෙන්න ගියා දෙනවා නිසා ඔයගොල්ලෝ කරනවා කියන්න නෙමෙයි මට ඕනේ. තේරුණා නේද? නමුත් මේක තමයි මේ මාර්ගපාක්ෂික ධර්ම වල හැටි. මොකද මේවා ඉගෙන ගන්න ඕනේ භාවනාවේදී සාර්ථකව මේවට අහුවෙන්නේ නැතුව ඉස්සරහට යන්න. දැන් අපි හිතමු අටසිල් ගන්නවා. පන්සල් මේ මෙහෙම ගිහම කවුරු හරි දැන් ඕගොල්ලෝ කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. එහෙම ගන්න එපා. මෙහෙම මිනිස්සු නැද්ද කියලා සමාජයේ බලන්න. තේරෙනව නේද? දැන් නම් තමන්ට මොකම දාගන්න එපා. නමුත් තමන්ට දාගන්න ටිකකුත් තියෙනවා හැම විටම. දැන්
සිල්ගත්තේ අයට මොනවාහරි සුදු ඇඳුම් දෙනවා කිව්වොත් දැන් මෙහි යමතනම පෝස්ටර් ගහලා බැනර් දාලා හැම ඉගා මාසේ සිල්ගන්නේ අයට මෙච්චර ඇඳුම් කට්ටලයක් දෙනවා කිව්වොත් මේ පිරිස විතරද සිල්ගන්නේ ඊට අඩු වෙයි. වැඩි වෙන අයගෙන වෙනසක් තියෙනවා නේද? දැන් ඒගොල්ලෝ සිල් ගන්නෙ මොකටද කියලා? අතන නවවෙනි මාළයාගේ පළවෙනි අංගය. තේරුණානේ? ඒක හින්දා දැන් කවුරු හරි ඒ දැන් ඔය ගුණධර්ම රකින්නකොට සමාජයෙන් අගය කරනකොට එහෙම ඉස්සෙල්ලා යාගේ එහෙම අදහස් නැහැ. තේරුණානේ? ඒක දැන් ඔය නවවෙනි මාළයා එහෙම කෙනෙක් නෙමෙයි උනේ. ටික 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 මේ මාර්යාගේ බලයේ ඒ නිකන් අර මොකද්ද ඔබට කියන්න දෙන්නේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වගේ. දැන් ප්‍රාදේශීය සභාන මන්ත්‍රී වෙන්නේ ඉස්සෙල්ලා යන්නේ සමාජ සේවයට කැප වෙලා. තේමයි පොත්හකර ගිහින් මන්ත්‍රී තුමා කියලා මල් මාලා දෙක දානකොට මොකද වෙන්නේ? අර නමවෙනි මාරයා බලවත් වෙනවා. තේරුණානේ? යාට තේරෙන්නේ මෙහෙම දානකොට එහෙමනම් මම ජනාධිපතිකමට සුදුසුයි. තේරුණානේ? මේ මේව තමයි නමවෙනි මාරයාගේ බැල. තේරුණානේ? ඒ හින්දා බිංදුවෙන් පටන් ගත්තා න්‍යාය වෙනවා. ඒක කාටත් එකයි. තිල් ගන්න ගියත් මේක කරනවා ඥාතිකට. නොදැනුවත්ම කරනවා. තමන් ආවේහිම නෙමෙයි හැබැයි. භාවනා කර. ඉවරම ඉවරයි. තේරුණානේ? දෙන්නේ වැන්දේ හැටි ඉවරයි. ප්‍රශ්න දෙකක් ඇහුවාම ඉවරයි. දැන් අහන්නේ එතකොට එහෙම නෙමෙයි. දැන් ඔන්න පාසකම්ම භාවනා කරන කාලයක් භාවනා කරලා. ඒක දකින්නවා මේ සමාජයේ. මාර පළාත් සභාව මන්ත්‍රී වගේ තමයි. ප්‍රාදේශීය සභාව. තේරුණානේ? දැකලා ඉතින් දැන් මිනිස්සු නිකන් කතා කරන්න බෑ. දැන් ඉස්සෙල්ලා වගේ දැන් භාවනාවේ මෙයා කරනවා ඒ කතා කරන්නයි භාවනා කරන්නයි නෙමෙයි. දැන් නිකන් මොකද්ද කියන්නේ? සුමනාවති නම ඌව කියන්න හොඳ නෑ. සුමනාවති අක්කේ කියන්න හොඳ නෑ. තේරුණානේ? නේද ගාගෞරවයා. දැන් කතා කරන්නේ සුමනාවති මෑණියෝ. මේ ටිකක් කල් කරනකොට කියනකොට යාර ඉන්නවා යකෝ මෙච්චරකල් මට එක 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 සුමනාවතිය කියලා කතා කර කිව්වොත් දැන් මට ගරු නම්බුදී කතා කරනවා. මොකද්ද ගුණියද? භාවනාවේ ඉන්නේ. තේරුණේ? මේකින් දැන් මම උසස්. දැන් න්‍යාය එක කන. තේරුණේ? දැන් මොකෙක් හරි කාර වැරදිලා කාලයක් ගිහිල්ලා ඉස්සර විදිහට කතා කරනවා සුමනාවතියක් කියේ. එහෙම තරහයන් තරහ ගිහින්න නියන්නේ මේ මේ පලාතකෙන් දැන් මට මෙහෙම කතා කරන්නේ. මීට පස්සේ මට කියපුවා සුමනාවතිය උත්තම ආවිය කියලා. මුන් ගර්භවරණි මට එහෙමයි. තේරුණානේ? දැන් යා හදනවා මාරයා උඩට ඇවිදින්න. තේරුණානේ? දැන් මේ ඔන්න භාවනාවෙන් මේ අන්තිමෙව්වෝ අන්තිම ගැලවර 100ක් උස්සන. තේරුණානේ? ඒ ලන්නව කාපේ කාට යන්න වෙන්නේ ඉතින් සතර පහේ තමයි. මේ මාර පහකික ධර්ම නෙමෙයි. තේරුණානේ? බෝධ පහකික ධර්ම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඉන්නවා හොඳින් කීර්ති ප්‍රසන්නම කොට ගන්න නැතුව. ඔ කරන්න මොනවා හරි. අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙච්ච එක වෙනවා. තේරුණානේ? ඒක දැනගෙන කරොත් නිකන් බේරෙන්න බෑ. එච්චරට මේගොල්ලෝ කපටි. දැන් මොන නමේ කිව්වා? මොනවද ඒ නම වෙන්නේ මාරේ? ලාභ, සත්‍යාර, කීර්ති, ප්‍රසන්න. 10 නි මාරයා දැනුත් වෙයිදා. මේ බණ අහන කොටත් ඔයගොල්ලන්ට වැහිලා මාරා. මේ අන්තිමේ වැහිච්ච නැති වෙලාවක් නෑ. නින්න ගියොත් විතරයි වැහින්නේ.
බණහනකට කාටහරි ඇහිලා නැත්නම් 10 වෙනි මාර්යා. ඔව් දැන් නිදි ගිරාගෙන. එතකොට වැහිලා තියෙන්නේ 5 වෙනි මාර්යා. 5 වෙනි මාර්යා වැහුනම තියෙන හරි ලස්සන දෙයක්. අනිත් කිසි මාර්යෙකුට කිට්ටු වෙන්න දෙන්නේ. ඌගේ බලය තනි බලය මාරු වෙන්න දෙන්නේ. එහෙනම් දැන් ඒ 5 වෙනි මාර්යා වැහිච්චේ නැති හැයක දැන් 10 වෙනි මාර්යා දැනුත් ඒ. කවුද 10 වෙනි මාර්යා? 10 වෙනි මාර්යා anu sahacchala taman usas kota selaki. දැන් තමන් දෙන්නේ මේ කියන දේ මන්නම් හොඳට තේරුම් ගත්තා. ඒ හිතන කොටම වෙන්නේ මොකද? මම හොඳට තේරුම් ගත්තා කියන්නේ අරුන් තේරුම් ගත්තේ නෑ කියන. තේමෙන් චෙක් කරන්න හිතෙනවා. වැඩේ පහට බණ ඉවරයි ඉතින් තමයි පවර්ණේ නම් මම තේරුම් ගත්තද අරුන් තේරුම් ගත්තේ නෑ කියලා මට ඔප්පු කරගන්න. එලා උදේහෙන් බණ කිව්වා. බණ ඉවරුනේ හැටිය අරු ළඟට ගිහින් හාමුදුරුව ගේපු 10 වෙනි මාර්යාගේ නම කිව්වා. මතක නැහැ. ඇහ හරි ඉතින්. වැහිලා 10 වෙහිච්ච ගානේ එහෙම ප්‍රශ්න අහන්න. මම උසස්. තේරුණා. ඒ කියන්නේ දැනටත් වැහිලා නේද 10. එහෙනම් මතක තියාගන්න. ධර්ම මාර්යා ඔය අන්තිම anu පහක් කියෙන්න තමන් උසස් කොට දැරකි. තේමෙන හැම වෙලේම වැඩ මෙයා. දිවා රාත්‍රී වැඩ නිින්න ගිය තැන විතර හැංගිලා. කොයි වෙලේ හිතන හිතන වතාවක් ගන්න මෙයාට බලේ දෙනවා. දැන් ඔයගොල්ලෝ කියන්නේ සිල් රැක්කා කියන්නේ මොකද්ද? මං හොඳට සිල් රැක්කේ. ඒ කියන්නේ අරුන් සිල් රැක්කේ මර්ග. දානයක් දුන්නම කියන්නේ කොහොමද? හොඳට කරා. ඒ හොඳක් කියන්නේ. දානි දුන්නා කියලා නිකන් ඉඳ බැරිය. ඒ කියන්නේ තව කාට හරි පහච්ච කරන්න මේ හදන්නේ. තේරුණනේ. මොනවා හරි විභාගේ පාස් වුණා. දැන් ඒකෙන් අරුවට වැඩි ලකුණු ගත්තම කවුද බැහැලා ඉන්නේ? 10 වෙනි මාර්යා නෙමෙයි. දැන් ඒව නම් කමන්නේ නෑ. මේක විභාගයේ දීලා ඌ ඉතින් අනිත් ළමයින්ට කැටි ලකුණු අරගෙන මම උසස් කියලා හිතුවම ඒකේ තියෙනවා යාට දිරිගැන්වීම. දැන් මෙහෙම වෙන්නේ කොහොමද? දැන් හබන් පොය හතරට සිල් සමාදන් වෙන්නේ 60 පැනපු පාසක අම්මට තමන්ගේ මුණ පුරා සිස්සත්ේ ලකුණු ගත්තාම උඹලා මුණුපුරාට වැඩි අපේ කා උසස් කියලා පන්සලේදී කියන්න හිතෙන්නේ මොන මාර්ය වැහිලාද? දැන් කව ඒ 10 තමයි. තේරුණා. දැන් හොවා කියලා කියෝපියක නේද මේ නිල් ගත්තා කියලා කරලා නිදල්ලුනා. දැන් ඒක තමයි මම කිව්වේ මේ අන්තිම මාර්ගය හැම වෙලෙම වැහිලා නිින්ද ගියොත් යන්තම් නැහැ පස්වෙනි මාර්ගය බලය ආරම්. තේරුණා. ඒගොල්ලන්ට බේරිල්ලක් තියෙන එකම තැන දීන මිද්දේ විතරයි ඒගොල්ලෝ බේරන්නේ. තේරුණා. ඒ අනි කැමදනම අනි මාර්ගය පොර කසහ වැඩ ගන්න. දක්කම පාර දිගේ. පාරේ ගියත් එහෙමයි. තේරුණා. බස් එකේ ගියත් එහෙමයි. පන්සලට ආවොත් ඉවරම ඉවරයි. මුන් නටෝ වයස යන්නේ යන්නේ වැඩි වැඩි වෙනවට එහෙනම් දැන් ඔන්න ඕව තමයි මාර්ගය. ඒක ගැන දන්නේ නැතුව භාවනා කරන්න විහිල්ලා ඔයගොල්ලන්ට වෙන මාර්ගය බවු මෙරිට් යාක්ටි. දැන් උන්ගේ භාවනාව මොකක්ද? දැන් බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ පිළි අරන්. ඒකින් තමයි මේ ධර්මයේ ගැන දැනගන්න. නැන්නම් ඔය බෝරුව කර කර ගිහින් ඔය මාර්ය පෝෂණය කිරීමක් කරන්නේ. තේරුණානේ? දැන් එහෙම බැලුවම මේ 10 වෙනි මාර්යා බලගතු කියන පේනවනේ. 10 වෙනි මාර්යා බලගතු. දැන් මේ මාර්යෝ දැන් මෙතෙන්දී ඔන්න මතක තියාගන්න
පස්වෙනි මාරයන් පස්සේ පස්වෙනි මාරයා තීන මිද්දේ එතනින් පස්සේ බිය සැක 6-7 අටමතු බව. දැන් ආලාර කාලාම රූපාවචර හතරවෙනි ධානය ලබාගනය ඒත් අහු වෙලා තියෙනවා මාරය තුන් දෙනකොට. එයා මාරය හතක් යටපත් කර තෙරුන්නේ ඒ වෙනකොට. ඒ තුන මොකක්ද? මකු බවයි, ලාභ සච්චාර කීර්ති ප්‍රශංසයි, අනුන් පහත් කළා තමන් උසස් කරගෙන. දැන් බෝධිසත්වය කිව්වා මේක සංසාර විමුක්තිය නෙමෙයි කියලා එයා පිළිගන්නේ නැහැ. එයා උසස් කියලා පිළිගන්නවා. තේරුණා නේද? සත්‍ය කියන්නේ මම. මෙයා කියන්නේ බොරු කියලා. මමයි මේකේ උසස් කෙනා. මමයි ප්‍රශංසාවට ලක් වෙන්න ඕනේ කියලා තමයි ආරාර ගන්න හිතුවි. තේරුණා නේද? එයාගේ දැන් එයාගේ ධානයයි බුදුහාමුදුරුවෝ සංසාරේ මුක්තියයි ගැන කියන එතන සංසාරේ මුක්තිය අවබෝධනකොට බෝධිසත්වයන්ට ආරාර කාලාම නැහැ. නමුත් ඒගොල්ලෝ ගෝල පරම්පරාව ඇදීවි කොහොමද? සංසාර විමුක්තිය පහත් මේක බොරුවක්. අපි රූපාවචරයේ හෝ අරූපාවචර ධ්‍යාන මට්ටමීට වැඩිය උසස්. තේරුණා? දැන් ඔයගොල්ලන්ට එහෙම කතා කියන්න බෑ. ඒ වුණාට භාවනා කරන්න ගිහින් මෙහෙම කතා නම් කියන අය අහුවිලා තියෙන ඕන තරම් ඉන්නවා. භාවනා කරලා හුඟක් කල් භාවනා කරපුවම ඔය කුටු උඩ පස්සෙනි මාරය වැහෙනවා. දැන් ඉස්සර ඔය කුටු උඩ වැහෙන්න බෑ උප්පත්තියේදී. පස්සෙනි මාරය ගෙදෙද්දි වැහුනේ ඇඳේ. දිග ඇදිග. තේරුණා නේද? දැන් කාලයක් භාවනා කරනකොට ලැබෙන අත්දැකීම දිනුනෝ භාවනා යානිසංශය මොකද්ද? පස්සෙනි මාරය වැහෙන කුටු උඩ. බෙල්ල කඩා වැටෙන්නේ නැතුව. තවයි ඒ ලක්ෂණත් පුරුදු වෙලා තියෙනවා. දැන් පස්සෙනි මාරය කුටු උඩ වැහිච්චියේ උපාසක අම්මා කියන්නේ මොකද්ද? මාංශෝවා. දැන් මකු බව කොහොමද වැඩ කරන්නේ? ඔන්න මකු බවේ වැඩ. බිය නැහැ, හැක නැහැ. හයක් නැහැ, හතක් නැහැ. මම හොවා කිසි සැකයක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? කුටු උඩ නැහැ. පස්සෙනි මාරයාට අහුබි. නින්දේ. තේරුණා නේද? භාවනාවත් එක්ක එහෙනම් මේ මාරයන්ගේ වැඩ ඔයගොල්ලෝ හිතන වැඩ නෙමෙයි කියන්නේ. ඒ හින්දා මාරපාක්ෂික ධර්ම ඉගෙන ගන්න ඕනේ භාවනා කරන අයමයි වැඩි. තේරුණානි? දැන් මේකේ තව දැනගන්න ඕනේ මේ මාරපාක්ෂික ධර්ම වල මුල් පහ ගත්තෝ වරකට එකයි. පාදෙන් පස්සෙනිය තීන මිද්දෙන් මේ තීන මිද්දෙන් පහලා ඉන්න මාර්ගය ගත්තෝ කාමය අරතිය. එතකොට සාපිපාසාව පරිශන තුෂ්ණාව මේ මාර්ගය එකෙක් බලගත උනො මේ හතර දෙනාගෙන් අනික්ව පස්ස ගන්න. තේරුණනේ? දැන් ඔයගොල්ලන්ගේ මේ භාවනාව දැන් අපි කියා දුන්නනේ කරන්න කිව්වනේ සක්මන් භාවනාව. දැන් අනිත් භාවනාව වලට මෙච්චරමයි මේගොල්ලෝ කරන්නේ. ඔයගොල්ලන්ගේ හැමදාම පටන් ගත්තේ භාවනාව නැවැත්වේ මේ 10න් එකක්ම. හැම වෙලේම හැමදාම නැවැත්වේ. තේරුණනේ? දැන් ඕනනම් භාවනාව පටන් ගන්න අවධානය කරන්නේ මේ මාර්ගය තමයි. මේක නවත්තන්න එච්චර බලයක් තියෙනවා. දැන් එහෙමනම් දැන් මුලින්ම ඔය ආධුනිකයේ භාවනා කරන්න ගියාම තමන්ගේ භාවනාව සම්පූර්ණයෙන් මුලින් අහක් කරන්න කවුද? පළවෙනි මාර්යා. පළවෙනි මාර්යා මේ තමන් කරන භාවනාව භාවනාවට බාධා කරලා නැවැත්තියේ නැත්නම් ඒ පළවෙනි මාර්යාටපත් වෙනවා. తాවකාලිකව. එයාගේ බලයේ తాවකාලිකව අහිමි වෙනවා. එතකොට භාවනාව නවත්තන්නේ දෙවිලි මාර්ගය. අරතිය.
එයත් නවත්ත ගන්න බැරිමන අරති ජයගත්තෝ. එතකොට එන්නේ තුන්වෙනි මාර්ගය. හැබැයි තුන්වෙනි මාර්ගයට හැම වෙලෙම එන්න බෑ. ඕන ඕන වෙලාවට එන්න බෑ. එසාපි පාසාව. ඒක එන්නේ කොහොමද? තමන්ගේ කෑම බීම ගත්තේ කාලසටහනක්. ඒක හිඳ දැන් භාවනා කරනකොට නොකානෝ දී භාවනා කරන්න පටන් ගන්න එකද හොඳ? ආලා බීම භාවනා කරනවා. ආ නැත්නම් තුන්වෙනි මා ආර දෙන්න යටපත් වුණා තුන්වෙනි මායාවකින් බේරෙන්න හම්බෙන්නේ. ඒක හිඳ තමයි මේ දාන මාන හුඟක් දෙන්නේ, ඊළම්පස දෙන්නේ ওই භාවනා මධ්‍යස්ථාන වල. ternary වල මේ තුන්වෙනි මායාව පිටායටත් නවත්තන්න පුළුවන්. සමාජයටත් පුළුවන් උන්ගෙන් හානිය අඩු කරන්න. නමුත් පළවෙනි මායාව දෙවෙනි මායාවට බෑ. ඒක පුජ්ජලිකයි සමන්ත්‍රාවයි. දැන් පළවෙනි මායයා කාමී. ternary දැන් ඉගෙන ගන්න ඕනේ කාමීන් කොහොමද ඔයගොල්ලෝ පුරුදු වෙන භාවනාව නවත්තන්නේ. දැන් කාමී කියන්නේ මොකක්ද? කාමී කියන්නේ වාග් ගොඩක් જાති. මේ කාම ලෝකයේ තියෙන ඔක්කොම જાති කාමී තමයි. ඒක අතින් බැලුවා. කාමයෙන් කරන කෘත්‍යයන් තියෙනවා. ඇහැ පිනවනවා, කන පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා, පංචේන්ද්‍රිය පිනවනවා. ඔක ඔය කෘත්‍ය කරන්නේ කාමය. තේරුණා නේද? ඒකට දැන් මිනිස්යාගේ දිනනවා මේවා ඇහැ පිනවනවා, කන පිනවනවා, ඒ වගේම මේ ඉන්ද්‍රිය පහම පිනවනවා. එක එක දේවල් තියෙනවා. දැන් ඒකට තමයි කාමය කියන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඉන්නේ ඔයගොල්ලෝ ගන්න නැති දෙයක් නෙවෙයි මේ තියෙන එකම. අර බොරුවට දන්නේ නැතුව තමයි මල්ලංග අඩුයි අරය ළඟ වැඩි කියලා බොරුවට කියන්නේ. මොකද ඒක කොහොමත් අර 10 වෙනි මාරේ වැහුනම මොහොමේම තමයි කියන්නේ. දැන් කාමී හැබැයි මෙහෙම දේවල් තියෙනවා. කාමී ගත්තම සේනාව. කහලා තියෙන කාම සේනාව. මේ මාර සේනාව කියලා කියන්නේ නෑ නේ මේ මාරව සේනාව විදියට ඉන්නේ. ඒ කාමයේ කියන මායත් එන සීනාවක් ඉන්නවා. ඒ සීනාවේ දෙවර්තය ඉන්නවා. ඒ වගේම පොඩි යුවෝ ඉන්නවා. තේරුණානේ? ඒ කියන්නේ මේ කාම නැමැති මාර සීනාව. ඒක පළවෙනි මායාවේ සීනාවේ ඉන්නවා. තෝරු මෝරු වගේ ලොකු යුවෝ ඉන්නවා. හුනිස්සෝ ඉස්සෝ හානස් වගේ පොඩි යුවෝ ඉන්නවා. හැබැයි ඔයගොල්ලන්ගේ භාවනාව වඩන්නේ තෝරු මෝරු නෙවෙයි කාම. මේ කුංචියෝ කුණිස්සෝ ඉස්සෝ හාමස් වගේ කොහොමද වෙන්නේ කියලා බලන්න. අදත් එහෙමයි හෙටත් එහෙමයි. ගෙදෙදි භාවනා කරන්න ගියා මේ සිද්ධාන්තය ඔයගොල්ලන්ට වෙනවද කියලා බලන්න. භාවනාව නවත්තන්නේ ඒක වෙලා තමයි නේ. පළවෙනි මාර්ගය පහර ගිහින්. හැබැයි තෝරේ නෝරේ නෙමෙයි පහර දුන්නේ. භාවනාව කැදී හාල් මැස්සෙකමයි. දැන් මෙහෙදි භාවනා කරන්න ගියා සක්මන් කරන්න ගිහලා දැන් අර වැඩසටහනක් තිබුණානේ 14 ඉස්සෙල්ලා දවසේ 17 වෙනිදා ඉතින් කට්ටිය බලන්න තමන් කරන්න යනවා. කරන්න යනකොට ඉතින් හොඳින් අර කියපුවේ හරි සරල දෙයක් නෙමෙයි. කොච්චර සරලද කියවා මේක කරලා නිවන් දැක්කද කිදි කියන තරම් සරලයි. භාවනාවේ කමට භාවනා හැම එකක්ම මෙහෙම. නමුත් දැන් ඔය සර්වකම් පටන් අරගෙන මේක කජ්ජද්ද කියලා නේ පටන් ගන්න. දැන් පටන් ගන්න යනවා. යනකොට දැන් ටිකක් බලනකොට දැන් පළක්කේ මෙතන සක්මන් කරා. මම බලාගෙන ඉන්නේ මේ හෝල් එකේ සක්මන් කරන්න කිව්වා. ඔයගොල්ලන්ට ගියත් උත්තරයි. දැන් කරුවට කළා යනකොට ටිකක් පළක්කේ නිකන් ඕම් බලයි. දැන් මොකද කොහෙද මේ බලයි? බලහින්නේ අර බෞද්ධ පොඩි ඉදිය. තේරුණනේ. දැන් බලාගෙන ඉන්නවා. හිතේ ඒකට දැන් අර දිනවන මහන්සි වුණ එකතන ඉඳ කියලා. දැන් ඒ මුවාවෙන් කරන්නේ වෙන වැඩක්. දැන් මෙච්චර කල් මේ පරිසිල් ගන්නවා මේ බෞද්ධ පොඩි ඉදිය වගේ කියෙන්නේ නැහැ කවදාවත්.
තේරුණනේ දැන් ලියන්නේ අර ලියලා තියෙන මොකක් කියලා බුදු ගුණ අර අර ඉඳගෙන දැන් ඉඳගෙන නෑ නේ ඇවිදින ගමන් නැවතිලානේ අර අර පැත්ත බලාගෙන ඉන්නවා අර පොඩි ඉස්කෝලේ නියර පුංචිම කාලේ අකුරු කියවන්නේ බුයන්න දුයන්න බුදු බුයන්න නයන්න ගුණ තේරුණනේ දැන් ඊට පස්සේ අයන්න නයන්න තයන්න ඔය විදිහට අනන්තයි දැන් මේ මේක ගියෝ මේ හිමින් ජප කරනවා මොකද්ද මේ ඉන්නේ මොනදේ දන්නේ නැහැ ආන්න කාමයේ නැමැති මාරසේනාවේ කුණිස්සේ භවනාව කැඩුවා. දැන් ඒ ඒක ගියෝනේ ඒක දිහා බලා ඉන්නේක දැන් ඇහැපිනවනවා. දැන් එළිය භවනා කරන්න කියනවා. දැන් මෙලෝ ගස්කොළන් ගෙදර දින ගස්කොළන් කපලා විනාශ කරපෙව්වනේ නේ. භාවනා කරන්නේ දැන් ඕන තරම් ඔය ප්‍රශ්න වෙන්නේ ගෙනින් දාන්න ඕන කැලේට අර භාවනා කරන්න උන්ට වෙන දේවල් මෙහියයි දැන් ඕන පටන් ගන්නවා ආවක මොකද්ද මාත් කරන මම එසේ මෙසේ ඒකෙද්ද මෙච්චර උපාධි ගත්තේ එකෙන් මම නොකරපු එක මොකද්ද දැන් කොඩක් නැති එක විතරයි ඔන්නෝම නේද දැන් සම්පූර්ණයි දැන් ඕක මොකද්ද භාවනා කරන්න දැන් අර සක්මන් මළුවක් වෙන දුන්නා මේ ඉතින් ඔය කැලහකට ඕන්න ටිකක් කරලා සක්මන් කරනවා මුලින් කරනවා හරියට කරලා ටිකක් කරලා ඉන්නකොට බලාගෙන ඉන්නවා නිකන් අර බුදු වල බැලුවා මොකද්ද මේ බලා ඉන්නේ එයා දන්නේ නැහැ මෙයාට භාවනාව නෙමෙයි වටින්නේ වෙනදා අර ගහක කොළයක් හෙලෙවෙන එක වටින්නේ නැහැ දැන් ඒක දිහා බලා හිටියයි ඒකෙන් පින වෙනවා තේරුණනේ ඒ කියන්නේ මේ ඇහැටි නෝනෝ නේද නැත්නම් ශබ්ද කුරුල්ලන්ගේ හඬ සමන් දීගෙන ඉන්නවා කමටහන් නවත්තර ගල් පිළින් වගේ හිටගෙන මොකද්ද මේ කරන්නේ කාණ මිනෝ දැන් ඔය ගෙදර කාමියෙන් වැඩගත්ත ටික වගේ ඒවාද මේ ඒ තෝර මූර් වැඩ නෙමෙයි දැන් තියෙන්නේ දැන් තියෙන්නේ ආන්නස්සන්ගේ වැඩ තේරුණනේ ඒ හින්ද ඔය කඩනවා බලන්න භාවනාවට පහර දෙන්නේ මේ විදිහට මේ පළවෙනි මාර්ගය ඒ ඕන එකක් කුංචි දෙයක් මෙච්චර කල් කරපු නැති දේවල් වලින් ඇහැපි නොවන්න කන බි නොවන්න පොළඹවනවා ස්වභාව ධර්මයේ හැරි වෙන මොනවා තේරෙන්නේ නැහැ ඒ එන්නේ වගේ ඊට පස්සේ ඕන ටිකක් කළා හැරකට දුන්නා තව ටිකක් කළා යනකොට එනවා ගොඩා බ්ලැක් ඇයි දැන් භාවනා මධ්‍යස්ථාන වල යනවා භාවනා කරන්න යන්නේ දවස් මාසයක් ඉඳලා එනවා ගිහින් එන ගමන් ගේන්නේ මොකද්ද ලොකු පොතක් ගේනවා ඔය පොතේ ඊළා තියෙන මොනවද කවි මුන්ට මේ කවි පදයක් තියා අපුරක් කියව ගන්න බෑ යන්න ඉස්සෙල්ලා භාවනා කරන්න ගියාම එන්නේ මොනවද බුදුම රාහිත්‍ය නිර්මාණ දැන් කොහොමද එහෙම කරේ එන්නේ එහෙම උනේ ඇයි මෙන්න පළවෙනි මාර්ගය ternaryද භාවනා කරද්ද විදීමේ ඉතින් ඔන්නෝ තමයි මේ මේකේ රටාව ඒකයි මාර්ගපාතික ධර්ම කියන්නේ දැන් එයා ආවේ නැත්නම් දෙවෙනි ආයතයට එනවා එයාගේ බලය කරන ඒ යාරවා එනවා ගස් කොළන් දෙම එම බලන්න ඇතුව ගණන් ගන්න ඇතුව අරයා මෝඩයා වගේ තක්මන් කරනවා කරනකොට හැබැයි දැන් එතකොට කාමී කියන මාර්යාට එයාගේ භවනාව නවත්තන්න බෑ දෙවෙනි මාර්යාට බලේ එයා බලේ ගත්තම එයා කරන්නේ ඔන්න එයාගේ ඉතින් දැන් දෙවෙනි මාර්යා වැඩ කරන්නේ මේ ඇහැ කන්නාසේ එක නෙවෙයි කාමී නේ මාර්යා පංචීන්ද්‍රියක වැඩ කරන්නේ අරතිය දැනුම එක්ක වැඩ කරන මාරේ. පණ්ඩිතකම එක්ක වැඩ කරන මාරේ. තේරුණා නේද? දැන් මේ මාරයා එනවා.
අරතිය. අරතියේ තේරුම මොකද්ද? අදි කුසලයට අකමැති වීම. තේරුණානි? දැන් සක්මන් කර කර යනවා. තව ඕන තරම් සක්මන් කරන්න පුළුවා. අර පණ්ඩිත නමට දැන් පංචේන්ද්‍රයේ මනෝ ඉන්ද්‍රියයේ පණ්ඩිතකම කියන්නේ. පණ්ඩිත නම මතක් වෙනවා මෙහෙම එක. දැන් මම විනාඩි 20ක් විතර භවනා කරා. දැන් මේට වැඩි හොඳට මේ භවනා කර හැකි බුදුන් වැඳලා ආවනම් කියලා ඔන්න හතර ගාතේ දාලා වඳින්න යනවා. දැන් හඳුන් කුරු ගහන්නේ. තේරුණේ? ඒක කුසලයක් නේ. දැන් භවනා වාදි කුසලය අර ගණන් දෙන්නේ ඊට ඇරිය අව කුසලිය. එයාට උසස් අව කුසලිය දැන්. ඔන්න ආරතිය. තේරුණේ? දැන් භවනා මැදත්තානවල හරි ප්‍රශ්නතියි. ඔය ආරතිය කියන එක නම් කඩනම දාන උපාසකම්මලගේ භවනා කඩන්නේ ගොඩක් ආරතිය. කාමයේ කඩන්න බැරි නම් ඕක වැඩේ කරනවා. දැන් භාවනා කරන්න කියලා මේ සක්මන් කරන්න කියනවා අපි. ඔය කොහේ හරි උපාසකම්මේ තාලෙට සාදු ගියාගෙන අට පිරිකර කොළුවේ දියාගෙන විහාරයටවත් යනවා දැන් වරුන් භාවනා දාලා පස්සේ යනවා අර කත ගන්න. ඒ කොයි මාර්ය ඇහිදද? කාමී නෙමෙයි. අරති. අදි කුසලයේ අකමැති. අවකෝසලෙම දාගන්න දුවනවා, රේස් දුවනවා. තේරුණානේ? එතින් නම් කියන්නේ අපි අවුරුදු 30ක් භාවනා කරලා සෝවාන් වෙලා. ගෝවා මොන විදිය තමයි මම කියා දුන්නේ පුටු උඩ පස්සේ නිමාර වෙයි. තේරුණානේ? මේ මාරේ එක දෙල්ලම් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ නිකම්ම විමදා. දැන් ඔය දෙන්නම නැති වුණොත් ඊගාව පතුමිනි මාරයට ඉදී වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කවදා හරි බලන්න භවනා කරන හොඳට පුළුවන් වෙච්ච දවසක ඔය තුන්වෙනි මාරයාගේ වැඩ දැනගන්න. දැන් පය දෙක තුනක් භවනා කරනකොට වතුර තිබහසේ පිපාසය එනවා. බඩගින්නේ එනවා. ඒක ඉදින්න ඒක නවත්තලා අපිට භවනා කරන්න බෑ. තේරුණේ? දැන් භාවනාවක් මැදත්තානේ ගියා කාලා තරණක් ඇදුවා තියෙනවා නේද නවත්තන්න වෙලාවක්. ඒ ඊලම්පත දානීය. ඒ තුන්වෙනි මාර්යා නැන්න නවත්තනවා ඒ. ඊට වැඩි ලේදී ඒකට අවශ්‍ය මේ විදේනි කිරු දුන්නා. තේරුණානේ? නැත්නම් ඒක සටන් කරන්න ගින් අමාරු වෙටෙන්නේ කියලා දුනාන්දරෝ කියන්නේ. මේ විදේනි දෙන්නු. දැන් ඒකත් නැති වුණොත් දැන් මාරේ තුන් දෙනෙක් යටපත් වෙනවා. එයාගේ භවනාව වඩන්නේ පරේසන තුෂ්ණාවයි. එන්න ඒක කොහොමද පටන් ගන්න? දැන් සම්මන් භවනාව කරන්න කිව්වනේ මේගොල්ලන්ට. දැන් කොයි කාලෙද කියලා පොත් දුන්නා කරන්න ගියා මොකද උනේ? අන්න එතන තමයි මාරේ ඉන්නේ. දැන් කකුල බිම තියනකොට අවධානය දෙන්න උච්චරයි මේ ජීවිත මටහන්. දැන් ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. තේරුණානේ? ඒගොල්ලෝ කරලා දින්නනේ තෙල්ලම් දි හැවැළුවම ඕනම්බ. ඔය කකුල් යටිපළු දෙකේම කරපු දිනවා. කොච්චරනම් ප්‍රස්තියාගේ ඇවිල්ලා දින්ද පෙළ පාලිම ගිහිල්ලා තියෙන්නේ. තේරුණානේ? නෑ මේ මිනිස්සුනේ මේ ලක්මන් කරන්නේ. දැන් නම් මේක කරනකොට අර වගේ නෙවෙයිනේ. අරකට නම් මාරේ උදව් කරනවා. මේකට මාර්පාක්ෂික දෙනවා විරුද්ධයි. දැන් බලමු සක්මන් කරන්න යනවා. දැන් ඔන්න වම් කකුල පොළවේ තියෙනකොට අවධානය දෙන්න. ඔන්න ටිකක් වෙලා ඇවිදිනකොට ඔන්න එනවා අර හතරවෙනි මාර්ය. එතකම් අනිත් මාර්ය වැඩ කරේ නැහැ. මුන්ට බැරි වුණා මේ භාවනාව නවත්තන්න. මෙයා කරගෙන යනවා. කරගෙන යනකොට හතරවෙනි මාර්ය බලයට එනවා. දැන් ඒක බලා ගන්න පුළුවන් ආධුනිකයන්. දැන් කියමු හිටිගම මේ සක්මන් කරනකොට දැන් අර නිකන් ඇඟිලි විතරක් උඩදලා ගිහුම උඩ තියාගෙන යනවා. පෙරක් කිව්වෝ විලිමින් විතරක් ඇවිදින්න හදනවා ඇඟිලි විම ගෑවෙන්නේ නැතුව. දැන් මොකද්ද මේ කරන්නේ? දීපු ගමන් රහන පරිේෂණයට ලක් කරලා. මේක සාර්ථක වෙන්නේ ඉක්මනින් දිනු වෙන්නේ ඇඟිලි වල ඇවිද්දොත්. නැහනා
විලිමින් ඇවිත්. දැන් ඒවා කවුද එකතු කරේ? භාවනා කරන එක. ඌට වැහුනේ කවුද? හතරෙනි මාර්යා. දැන් දීපිකක් නෙමෙයි පිළිපදි ඌ පරිශන කරනවා. බුදුහාමුදුර ගැන පරිශන කරනවා. කමඨහන ගැන පරිශන. පුරුද්ද. තේරුණේ. තව හිඩිගමන් තව වටිකා භවනෝ භාවනායි. තව ඒක යන හිමි. අංග පටන් ගන්නවා. ඉබ්බාගේ තාලෙට අදී කියන්නේ. තේරුණේ. ආය වට විට බලනවා. අහු වෙනවා තව එකේ වේගය ඇවිදිනවා ලකුණු. ඌයේකට මාරු වෙන්න හදනවා. අස්සයාගේ දුවන. දැන් ඕවා නෙවෙයි දෙක. ඔය හතරින් මාර්යාගේ ක්‍රියාකලාපිය සක්මන් භාවනා. අනිත් භාවනා වලට කොහොම කරන්නේ නැති සි. ඒ වටත් කෙරේ ඔච්චර තමයි. ඔය ඔය අනුපිළිවෙල වලට තමයි. තේරුණනේ. බැරි වෙලා හරි ඔය හතරෙන් මාරයත් ආවේ නැත්නම් යාට මොකද වෙන්නේ? භවනාව නැත්වෙන්නේ පරිසර දුස්සාව නැතුව මෝඩයා වගේ කරන්න ගියා. ඒ කියන්නේ මෝඩයා වගේ කරන්න කිව්වේ නැත්නම් පරිසර දුස්සාවට අහු වෙන්නේ. දරුණු මාරි. දැනගන්න තියෙනවා පස්වැනි මාරයා ආවොත් ඔයගොල්ලන්ටත් තේරෙනවා භවනා කරන එක අදියා බලහින්නේ කරත් තේරෙන්නේ. අනික වනම් තේරෙන්නේ. අර මාර්යෝ ඇහුරට තේරෙන්නේ මුන් රංග පාන එතකොට. පස්සේ මාර්යා හබ ඇතිය නිරිගිරා වැටෙනවා. නිසි වෙනවා රක්මංගර. එතකොට අර බාරකින් යනවා වගේ මිනිස්සු යන්නේ සුදුරෙන්නේ හැඳක. ඔන්න පස්සේ මාර්යා ඒක ලොකු දියුණුවා. පස්සේ මාර්යා බලයට එන්නේ කොයි වෙලේද? ඊට පහළ මාර්යා හතර දෙනාම බලයට ආවෙ නැත්නම් එයා දිනුනු යත්. ඒ භාවනාවේ යහගේ දිනුනු. ඒකින් නම් ඔය උපදේශ දුන්නේ කොහොමද ඔයගොල්ලන්ට? සක්මන් භාවනාව කරන්න. අනික් භාවනාවලත් කොහොමමයි? නමුත් අනික්ව කරලා අපි අපෙන් තොරතුරු අහන්න එපා. අපි කිව්වේ ඒකයි කරන්න. බැරි වැඩ අපි කිව්වේ නෑ. ඒකින් නම් පම්පෝරි ගහලා නිකන් අර හත්වෙනි මාර්ය වැහිච්ච උපාසක උපාසිකාව ප්‍රදර්ශනය කරන්න නැහැත් වෙන්න එපා මිතන. තේරුණානේ? දැන් මම ඊට පස්සේ ප්‍රශ්න වලට හිමු උත්තර දෙන්නේ මාර්යා. ඔය ඔය දී මේක දීවි හත්ෙන් මාර්යා. මේක දීවි හතරෙන් මාර්යා කියලා ගෙලින්න ගියේ. දැන් ගන්නන්න ඕනේ ඒකට. තේරුණනේ. දැන් පරිදේශන සුසුනාවනේ හතරෙන් මාර්යා හරියට සාහිත්‍ය දෙහි. හත්ෙන් මාර්යාත් එහෙමයි. බුදුන්ම ලිවි ඉල්ලක් කරන්නේ. තේරුණ මාකු බව. ඒ හින්ද දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ භවනා පිළිබඳ ප්‍රායෝගික ප්‍රශ්නයක් නා ප්‍රශ්නේ හැදුවේ කොයි මාර්යාද කියලා කියන්න පුළුවන්. තේරුණේ? ඔයගොල්ලන්ගේ අකුරු ඩිගයි දකින්න ප්‍රශ්නේ දකින්න. මොකද ප්‍රශ්නයක් හදන්න බෑ මේ මාර්ය 10 එකක් නැතුව. ප්‍රශ්නයක් තියෙන්නේ බෑ. දැන් ඒක තමයි ඇත්ත කතාව. ඒක හිඳන් දැන් ප්‍රශ්න නැති වෙනවා කියන එක රඟ බහන්න ගිහිල්ලා ඊට වැඩිය වැටෙන්නේ කොයි මාර්යාද? 10 වෙනි මාර්යාද. ඉතින් ඔබ ඉන්න බේරිල්ලන්නේ නැහැ මේකේ. හැම එකක්ම විසඳගෙන යන්නේ නැහැ කොහොම හරි. දැන් 5 වෙනි මාර්යාද වැහුනම තීන මිද්දේ ඒගොල්ලන්ට උපදෙස් දුන්නේ කොහොමද කියලා බලන්න. මේ විදිහට සක්මන් කරන්න නිදිමත හැදෙනකම්. ඇයි එහෙම කිව්වේ? ආධුනිකයෙක් නිදිමත හැදෙනවා කියන්නේ කාමීය අරතිය සාපිපාසාව පරිසින දුස්නාව ඒ කමතහන් වෙලාවේදී යටපත් කරගෙන ආපු ගමනක සලකනවා. ternary ඒක හින්දා ආධුනිකයේ කොට නිදිමත හැදුනා කියන්නේ භාවනා කරලා එයා සතුට වෙන්න ඕනේ කාරණේ. මම කරපු ඉතිය හරි. දැන් තියෙන්නේ පස්සේනි මාර්යා ජයගන්න. නිදිමත ඉක්මවන්න. එම්හන් දැන් ගෙදර ගිහින් හරි පුරුදු වෙන අය ඔය සිද්ධාන්තය මතක තියාගන්න. මාරපාක්ෂික ධර්ම කියන්නේ ඔය ඕවායි. ඒව හැබැයි යටපත් වුණාට නැවත නැවත එනවා. ඒකට කමක් නැහැ. මේක යටපත් කරගෙන යන්නයි ඕනේ ඉස්සරහට. ඒකට පුරුද්දක් ලබා ගන්න එකයි තියෙන්නේ. ඔය හතරෙනි මාරය යටපත් කරගෙන පස්වෙනි මාරය යටපත් කරපුවම නිර්මාණ ඉක්ම පොයි මහා භාවනාවේ ඔයගොල්ලන්ට බිය සැක කියන 6-7 මාර්යෝ කරලියට එනවා. එතකම් ඉන්නේ
බියසැක ඉන්නේ ඔයගොල්ලන්ට ඔය භාවනාවේ අර කයෙන් දැනෙන ධාතු ගුණ හරහා. එහෙනම් ධාතු ගුණ තේරෙන්නේ මාර්ය පහක් යටපත් වෙනවා. තේරුණා? නිදිමතේ මෙවෝ ඒ කමඨහන් කාලේ. හැබැයි ඊගාව දවසට ඒක ආය කෙරෙනවා. ඒක නිකන් අර විශ්වවිද්‍යාලේ උපාධි සහතිකයේ HSC සහතිකයේ වගේ මරණකම ලඟුනේ. ආය කරපුවාම තමයි අතින් තියන්නේ. හැබැයි මුල් දවසට වැඩි ඉක්මනින් ගියා. ඔච්චරයි තියෙන වාසි. එනි මෙහෙම තමයි මාර්ගාක්ෂික ධර්ම අපි තව වෙලා ගිය නිසාමින් ඊගාව ඔය පස්වෙනි මාර්යා ඉඳලා ඉදිරියට කොහොමද ඔයගොල්ලන්ට ඒ මාර තෙල්ලන් ටික බලපාන්නේ කියලා ඊගාව දවසේ පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. ඉතින් අද දවසේත් ඔය භාවනාවට අත්‍යවශ්‍ය කාරණා ටිකක් තමයි මේ පැහැදිලි කරගෙන ආවේ මාර පාක්ෂික ධර්ම. දැන් අද දවසේත් මේ පින්කම මේ දායකත්වය දරලා තිනවා ගීතකොලා දොළුවීර පවුල අරමුණ වෙලා තියෙනවා ජීවත්ව සිටින සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් දැකීම, ඒ වගේ මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමි. ඒකම ගලවිලවත්ත විජය මාවතේ ඉන්ද්‍රා හෙට්ටිපොළ මහත්මිය දායකත්වය දරලා තියෙනවා. අරමුණු වෙලා තියෙනවා ජයසිරි හෙට්ටිපොළ කාර්පුරුෂයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, තම දෙමාපියන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම, මෙවර 5 වසර ශිෂ්‍යත් විභාගයට පිළිසි සිටින ජනිරෝ අභිමන් ගමගේ මනුපුරාට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ධර්මදේශකයන් වහන්සේට පන්සලේ වැඩවාසය කරන සියලු මහාමුදුරන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ දායක දෙමතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ දේවල් ඒ විදිහට මේ ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවක් ඇතුවයි දායක පින්වතුන්ගේ ප්‍රාර්ථනා, ඒ වගේම මේ බණ අහපු පින්වතුන්ගේ ප්‍රාර්ථනා ඒ විදිහටම සාර්ථක වේවා. බලාපොරොත්තු වෙන සංසාරේ මුක්තිය ලබා ගැනීමට හැම දිනාටම මේ කුසලියත් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ওই විදිහ මහා සංඝරත්නයට වන්දනා කරන්න ආශිර්වාද කරන්න. සබ්බීදීෝ විඥාන්තෝ සබ්බරෝගෝ විනාශතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීලායි කොබව භවත් සම්මංගලං රක්ඛන්.